ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් සහ බස් සංගම් නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් පසුව බස් ගාස්තුව 5.27%කින් අඩු කිරීමට තීරණය කළ බව බස් සංගම් ඉකුත් සිකුරාදා සඳහන් කළා. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. ඔවුන් පැවසුවේ රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එම සංශෝධන ජූලි මාස පළමුවන දින සිට ක්‍රියාත්මක කරන බවයි. ඒක මොනවා කරන්නද පුතේ? හිඟන්නේක්වත් දැන් රුපියල් 2ක් ගන්න නැහැ. රුපියල් 2ක් ගන්න දැනෙන්නේත් නැහැ. මතිනේ. වැඩි කරනකොට රුපියල් 50 40 නේද? අඩු කරනවා නම් 25කින් 30කින්වත් දැනෙන්න අඩු කරන්න ඕන. කෙසේ වෙතත් බස් සංගම් අද පවසන්නේ හෙට දිනේදී බස් ගාස්තු අඩු නොකරන බවයි. ඒකට පෞද්ගලික බස් හිමිකරුවන් නෙවෙයි මෙතන ගැටලුව තිබුණේ. ජාතික ගමනාගමන කොන් සභාව ආධාර ලේකන යවල නැහැ පළාත් ප්‍රවාහන අධිකාරියවලටත් බස් අතබලටත්. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු පැවසුවේ බස් ගාස්තු අඩු කිරීම සහ අඩු කරන දිනය හෙට දහවල් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම බස් ගාස්තු අඩුවීම ක්‍රියාත්මක කරන දිනය හෙට සිට අගෝස්තු පළමුවනිදා අතර කාලය තුළ සුදුසු දිනයක ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර මාසිකව සිදු කරන මිල සංශෝධනය අනුව අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි යලිත් වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමටද නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.